හැමෝටම සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ මරීනාගේ කාමරේ මම මොන විදියටද පිළිවෙලට ලස්සනට හදාගත්තේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මම මොනවද කිරුවේ කියලා. මුලින්ම මම කරන්න ගත්තේ අපේ ගෙදර තිබුණා පරණ සයිඩ් ටේබල් එකක්. ඒක මම ගලවලා කොළාලව ගන්න තමයි හදන්නේ. ඉතින් මට හිතුණා මේක චුට්ටක් පරණ නිසා කොළාලව ගත්තොත් ලස්සනට තියෙයි කියලා. ඒකට තමයි මම මේ කෑලි ටික ගලවන්නේ. මේ සයිඩ් ටේබල් එක මම ඉස්සෙල් පාවිච්චි කරපු එකක්. ඉතින් ඇත්තට මේක විසික් කරන්න තමයි අයින් කරලා තියලා තිබුණේ. ඉතින් මම මරීනාගේ කාමරේට සයිඩ් ටේබල් එකක් හෙව්වාම හරිම ගණන්. ඉතින් මට ඇත්තටම ගණ්ඩ හිතුනේ නෑ ඒවල ගණන් දැක්කහම. ඒ නිසා තමයි මට හිතුනේ අඩු ගානට මේ විදිහට මේ ටේබල් එක පොඩ්ඩක් ලස්සන කරගමුයි කියලා. ඒකට මම මේ ගෙනාවේ මේ කොළ. මේ එක කොළයක් යෙන් 100ක් තමයි වෙන්නේ. ඉතින් මේක හරිම ඝනකම් කොළයක්. මට හිතුණා කෑලි තුනක් තියෙන හින්දා කොළ තුනක් අරගෙන ඇවිල්ලා මේක ලස්සනට අලව ගන්න. ඒ වැඩේ තමයි මම මේ කරන්නේ. මේ කොළේ ඝනකම නිසා හරිම ලේසියෙන් පහසුවෙන් අලව ගන්න පුළුවන් වුණා. මේ විදිහට මම කොළ අලවලා වටේ ඉතුරු වෙච්ච කෑලි ටික කපන්න හස්බන්ඩ් බාර දුන්නා. මොකද එයා ඒක ලස්සනට කරන හින්දා මං ඉතින් එයාට කිව්වා පිළිවෙලට කපලා දෙන්න කියලා. ඇත්තටම මේ ටේබල් දෙකක් තිබුණා මගේ ඇඳ දෙපැත්තේ. මම එකක් පණ්ඩිතකමට විසික් කරා. මම මේ දවස්වල මගේ ඇඳට සයිඩ් ටේබල් එකක් හොයන ගමන් ඇත්තටම ඒ ටේබල් හරිම ගණන්. ඉතින් මට හිතුණා අපරාදේ මම එකක් විසික් කරේ කියලා. මොකද මේ විදියට කොළ අලවලා ගත්තාම අලුතෙන් ගත්තු ටේබල් එකක් වගේ. ඔයාලත් බලන්නකෝ මේකේ වැඩ ඉවර වෙනකොට කොච්චර ලස්සනද කියලා. ඔන්න ඉතින් හස්බන්ඩ් ඔය වටේ ඉතුරු වෙලා තියෙන කෑලි ටික මට මේ කපලා දුන්නා. මරීනාගේ මේ කාමරේ හදාගන්න මගේ පවුලේ හැමෝගෙම මට සපෝට් එක ලැබුණා. ඉතින් මේ කාමරේ ආදරෙන් පිරිච්ච කාමරයක්. මරීනාට නම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ අලුත් කාමරේ වැඩ ඉවර වෙනකම්. බලන්නකෝ කොළ ටික අලවලා වටේ කපාගත්තට පස්සේ කොච්චර ලස්සනද කියලා. අලුතින් ගත්ත ටේබල් එකක් වගේ. ඉතින් හස්බන්ඩ් කියලා තමයි මේ ටික ඔක්කොම මම පිළිවෙලට කපාගත්තේ. ඉතින් එයා ලස්සනට නීට් එකට මට කපලා දුන්නා. කොළ අලවලා කියලා කියන්නත් බැරි තරම් මේ කොළේ ගොඩක් ඝනකම් නිසා හරිම ලස්සනට තිබුණා. ඔන්න ඉතින් කොළ ටිකත් පිළිවෙලට අලවගෙන වටේ තියෙන කෑලි ටිකත් කපලා අයින් කරගත්තා. දැන් තියෙන්නේ මේ කෑලි ටික ෆිට කරගන්න. ෆිට කරලා බලමු එහෙනම් කොහොමද කියලා. Tamange අතින් පුංචි දෙයක් හරි කරගත්තාම අපිට ඒක හරි විශේෂයි නේද? ඔයාලට එහෙම හිතෙන්නේ නැද්ද? මම නම් අනන්තවත් එහෙම හිතනවා. මගේ අතින් මම පොඩි දෙයක් හරි හදලා ඉවරුණාට පස්සේ ඒ හදපු දේ එකට දහසරයක් වගේ බලනවා. මට ඒක බලන වාරයක් ගානේ පුදුම සතුටක් සැහැල්ලුවක් හිතට දැනෙන්නේ. ඉතින් මේ ටේබල් එක අපිට කැමති විදිහට උස්සලා හරි පහත් කරලා හරි හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න අන්තිමට මෙන්න මේ විදිහට තමයි මේ ටේබල් එකට කොළ ඔක්කොම අලවලා ෆිට කරගත්තට පස්සේ ආවේ. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. මම මේක විසික් කරා නම් හරි අපරාධයක් වෙන්නේ. ඊළඟට මම මේ කරගන්න හදන්නේ මරීනාගේ ෆොටෝ වගේක් මම ප්‍රින්ට් කරලා අරගෙන ආවා. ඉතින් ඒකට මේ ෆ්‍රේම් එක දාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොකද එක බිත්තියකට මම මේ විදියට ෆොටෝ වලින් ලස්සන කරගන්න කියලා හිතුවා. දරුවෝ මොනතරම් ලොකු වුණත්
අපිට යාලා හැමදාමත් පුංචි විදියට තමයි පේන්නේ. ඉතින් මරීනාගේ ලස්සන ෆොටෝ ටිකක් තෝරාගත්තමම මේ බිත්තියට එල්ලන්න. අපේ ගෙදර කට්ටියම එකපාරම අසනීප වුණා. ඉතින් අසනීප වෙලා චොට්ටක් ඉතින් හොඳ වේගන එනකොට තමයි අපි මේ වැඩ ටික කරේ. හස්බන්ඩ්ත් මට මේ වලට ගොඩාක් උදව් කරා. ඇත්තම කියනවා නම් අපේ ෆෝන් වල කොච්චරනම් ෆොටෝ තිබුණත් අපිට ඒ දේවල් බැලෙන්නෙම නැහැ. මොකද ඒක ෆෝන් එකේ තියෙන නිසා. නමුත් බිත්තියක මේ විදියට ලස්සනට ෆොටෝ එකක් එල්ලලා තිබ්බාම අපිට ඒක නිතර නිතර බැලෙනවා. ඒ නිසා තමයි මට හිතුනේ මෙන්න මේ විදියට ෆොටෝස් ටිකක් ලස්සනට ප්‍රින්ට් කරලා එල්ලන්න. මේ පේන්ටින් ටික නම් මං ගත්තේ ඔන්ලයින් ඕඩර් කරලා. මරීනාගේ ඇඳ ළඟ එල්ලන්න බලාගෙන තමයි මම මේ ටික ගත්තේ. මොකද මම මරීනාගේ කාමරේට රෝස පාට ටිකක් එකතු කරගන්න කියලා හිතුවා. ඒ නිසා තමයි රෝස පාටට හරියන පාට තෝරලා මම මේක අරගත්තේ. මරීනාට වෙනම කාමරයක් හදලා දෙන්න ගොඩක්ම මම හිතුවේ ගොඩක්ම පාඩම් වැඩ කටයුතු වලට එයාට වෙනම තැනක් ඕනේ නිසායි. ඉතින් ඒකම මම තමයි මට හිතුණා ඉතින් ඇඳක් එහෙම දාලා කබඩ් එහෙම වෙන් කරලා දාලා දීලා එයාටම කියලා වෙනම කාමරයක් හදලා දුන්නොත් හොඳයි කියලා. මුලින්ම නම් විශේෂම හේතුව වුණේ පාඩම් වැඩ කටයුතු සඳහා තමයි. මම එකම සයිස් එකේ පේන්ටින් ගත්තා වුණාට සමහර ඒවා චුට්ටක් විතර ලොකු වුණා. හස්බන්ඩ්ගේ ලොකු වෙච්ච තැන් වටේම කපලා තමයි මේ විදියට දාලා හදලා දුන්නේ මට. මම මරීනාගේ කාමරේට ප්‍රින්ට් කරගත්තු ෆොටෝ එකම සයිස් එකේව නෙවෙයි. එක එක සයිස් වලින් ඒ ෆ්‍රේම් එකට හරියන සයිස් එකට තමයි මම ප්‍රින්ට් කරගත්තේ. ලොකු ඒවා තිබුණා, ඒ වගේම පොඩි පොඩි ඒවා තිබුණා. මම මේකට පාවිච්චි කරපු හැම ෆ්‍රේම් එකක්ම ඩයිසෝ එකෙන් තමයි ගත්තේ. ඩයිසෝ කියන්නේ සීය ෂොප් එක. ඔයාලට මම කලින් වීඩියෝ එකකුත් දැම්මනේ. අන්න ඒ කඩෙන් තමයි මේ ෆ්‍රේම් මම ගත්තේ. පොඩි ඒවණන් ගත්තේ යෙන් 100ට. ඉතින් අනිත් ලොකු ඒවණන් ගත්තේ යෙන් 200ට. මම මරීනාගෙන් ඇහුවා එයා මොන පාටටද ආස කියලා. මොකද එයාට ආස පාටක් මම කාමරේට එකතු කරන්න නිසායි මං එහෙම ඇහුවේ. ඉතින් එයා කිව්වා එහෙම විශේෂ පාටක් නැහැ. ඒක නිසා අම්මා බලලා ලස්සනට මට වැඩේ කරලා දෙන්න කිව්වා. ඔන්නේ ඉතින් අර මම හදාගත්තු පින්ටින් ටික එල්ලගන්න තමයි මේ ලැස්ති වෙන්නේ. ඉතින් මම මුලින්ම ඩබල් ටේප් පාවිච්චි කරලා තමයි අලවගත්තේ. ඒ වැඩේ සාර්ථක වුණේ නෑ. ඒකට හේතුව මේ ෆ්‍රේම් ගොඩක් ලොකු නිසා. ඊට පස්සේ හස්බන්ඩ් මට ආයෙත් ලස්සනට හදලා දුන්න වැටෙන්නේ නැති වෙන්න. මෙන්න මේ විදියට තමයි මම රෝස පාටට පින්ටින් තුන අලවගත්තේ. ඉතින් මම මුලින් කිව්වනේ මේ කාමරේට රෝස පාට ටිකක් එකතු කරගන්න යනවා කියලා. ඒ නිසා තමයි මේ විදියට රෝස පාටට තියෙන පේන්ටින් වර්ගම තෝරගත්තේ. ඉතින් අපි එක බිත්තියකට රෝස පාට තීන්ත ගාගත්තනේ. අන්න ඒ බිත්තියට තමයි මේ මරීනාගේ ෆොටෝස් ටික අපි මේ එල්ල ගන්න හදන්නේ. මේ ෆොටෝස් නම් අපි එල්ලගත්තේ ඩබල් ටේප් පාවිච්චි කරලා. මේක නම් කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. මොකද මේවල ෆ්‍රේම් පොඩි නිසා. එක එක සයිස් වලට අපි මේ ෆ්‍රේම් තෝරගත්තේ මෙන්න මේ විදියට ලස්සනට ඩිසයින් කරලා අලව ගන්න ඕන හින්දායි. ඒ හින්දා තමයි එකම සයිස් වල ඒවා තෝරගන්නේ නැතුව ලොකු පොඩි ඒවා අපි තෝරගත්තේ. එතකොට අපිට ඕන විදියට ලස්සනට මේ විදියට අලව ගන්න පුළුවන්. ඔන්න ඒ වැඩ ටික ඉවර කරලා මේ ලෑස්ති වෙන්නේ පිටියට රාක්ක තුනක් හයි කරගන්න. මේ රාක්ක නම් මම එකක් ගත්තේ යෙන් 100ට. ඒකත් මම ඩයිසෝ වලින්ම තමයි අරගත්තේ. මේ එක කෑල්ලක් යෙන් 100ක් තමයි උනේ. මේ සෙට් එකම තමයි යෙන් 100ක් උනේ. මේ යට අපි හයි කරන මේ සුදු පාට කෑල්ලත් ඒකස්සෙම තිබුණා. මේ එක රාක්කක අපිට බර තියන්න පුළුවන් කිලෝ 2ක් වෙනකම්. ඉතින් ඒක නිසා යෙන් 100ට මේක ගොඩාක් වාසි.
ඔන්න ඉතින් රාක්ක ටික නම් හදාගෙන ඉවරයි. මේ ඔයාලා දකින්නේ මරිනාගේ කාමරේ ලස්සන කරන්න මං එකතු කරගත්තු පඩු ටික. මම මේ දේවල් එකින් එක එකතු කරගත්තු දේවල් වලට අමතරව ඔන්ලයින් ඕඩර් කරපු බඩුත් මේකේ ගොඩාක් තියෙනවා. ඉතින් මං මේ දේවල් ටික මේ පුංචි රාක්කේ ලස්සනට පිළිවෙලට තියාගන්න මේ හදන්නේ. සමහර වෙලාවල් වලට කඩවල් වලට යනකොට සේල් වල එහෙම මොකක් හරි දෙයක් ලස්සනට දාලා තිබ්බහම මං දැක්ක ගමන් ගන්නවා. අන්න එහෙම එකතු කරගත්තු දේවල් තමයි මේ වලින් භාගයක් තියෙන්නේ. මේ පහලින් නම් තියෙන්නේ කැන්ඩල් හෝල්ඩර් එකක්. මරිනාගේ කාමරේ ලස්සන කරගන්න මම ගත්තු දේවල් මම කොහෙන්ද ගත්තේ ඒවල මිල කොහොමද කියලා ඔයගලන්ට දැනගන්න ඕනේ නම් කියන්න මම වෙනම වීඩියෝ එකක් ඒ වෙනුවෙන් දාන්නම්. මේ ඉටිපන්දම නම් බැටරියෙන් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ වුණාට එළියෙන් ඇත්ත ඉටිපන්දම් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මං කිව්වනේ රෝස පාට ටිකක් මේ කාමරේට එකතු කරගන්නවා කියලා. ඉතින් මල් වාස්තිකකුත් මම රෝස පාටින්ම තෝරගත්තා. මේ වගේ පුංචි පුංචි දේවල් කාමරේ ලස්සන කරගන්න මං තියාගත්තා. ඔයාලට මේක මතක ඇතිනේ මම මේක ඩයිසෝ එකෙන් ගත්තා 300ට. අන්න ඒ ට්‍රේ එක තමයි මේ. ඉතින් ඒකට උඩින් මේ වගේ පුංචි පුංචි ලස්සන දේවල් චුට්ටක් තියලා ලස්සන කරගන්නයි මම මේ හදන්නේ. මේකත් මම ඔන්ලයින් තමයි ඕඩර් කරගත්තේ. අල්මාරියට මෙහා පැත්තේ පුංචි පාළු ගතියක් තැනිච්ච හින්දා ආටිෆිෂල් ගහක් එතන මම තියාගත්තා. ඉතින් මේ තමයි මම මරිනට තෝරගත්තු ටේබල් ලෑම්ප් එක. ඒ ටේබල් ලෑම්ප් එකක් තියලා ඒ හරියම චූටි කුරුල්ලෙකුත් මං එතන තිබ්බා. හරිම ලස්සන රත්තරම් පාට කුරුල්ලෙක්. ඒක මම ඔන්ලයින් තමයි ඕඩර් කරගත්තේ. මරිනාගේ පාඩම් මේසේ ලාච්චුවේ මට පුංචි පාළු ගතියක් දැනුණා. ඒකින්ද මං හස්බන්ඩ්ට කියලා පුංචි වෙනසක් කරගත්තා. සීය ෂොප් එකෙන් පුංචි මේ වගේ කෑලි දෙකක් අරගෙන මම ෆිට කරගත්තා. මම මරිනාගේ ඇඳට දාන්න ගත්තු ෂීට් ඇවිල්ලා මම පාවිච්චි කරන ෂීට් වර්ගයෙන්ම ෂීට් තමයි එයාටත් ගත්තේ. ගත්තට පස්සේ තමයි මට හිතුනේ ඒ ෂීට් ගොඩක් තුනි වැඩි කියලා. ඒ වුණාට මට නම් ඉතින් කැතක් පෙනුනේ නැහැ. අවුලක් නැහැ කියලා මට හිතුණා ෂීට් එක දැම්මට පස්සේ. මම මේ ඇඳට පොරව ගන්න ගත්තේ බ්ලැන්කට් එකක්. එන්නේ ඉස්සරහට සීතල කාලේ නිසා මරිනා පුංචි කාලේ ඉඳලම හරි මාසයි බ්ලැන්කට් වලට. පොඩි කාලේ යා නිදා ගන්නකොට අනිවාර්යයෙන්ම එයා ළඟ බ්ලැන්කට් එකක් තියෙන්න ඕන. එයාගේ පුංචි ඇඟිලි තුඩු වලින් මේ බ්ලැන්කට් එක අල්ලගෙන තමයි එයා නිදාගන්නේ. ඒක එයාට අතටත් ඒ පුරුද්ද තියෙනවා. මොනතරම් ලොකු වුණත් බ්ලැන්කට් එක අල්ලගන්න පුරුද්ද මරිනාට තාම තියෙනවා. මම මරිනාට තෝරගත්තු බ්ලැන්කට් එක රෝස පාටින් තමයි තෝරගත්තේ. මොකද මම කිව්වනේ රෝස පාට ටිකක් මේ කාමරේට එකතු කරගන්නවා කියලා. ඒ හින්දම තමයි රෝස පාටින් මම තෝරගත්තේ. මේ මරිනාගේ කාමරේ වැඩ කටයුතු මම එක දවසින් කරගත්තුව නෙවෙයි. දවස් ගානකට වෙන් කරලා තමයි ටික ටික මේ විදියට මම ලස්සනට පිළිවෙලට හදාගත්තේ. ඔන්න ඉතින් ඇඳේ වැඩ ටික නම් දැන් ඉවරයි. මේ මම ලෑස්ති වෙන්නේ මරිනාට කියලා පොඩි වැඩක් කරගන්න. පැන්සල්, පාට පැන්සල් ටික එයාට කියලා උල් කරගන්න කියලා හිතුවා. ඔන්න දැන් ඒ ටික ඉවර කරලා මම දැන් මරිනාගේ පාඩම් මේසේ පොඩ්ඩක් පිළිවෙලට ලස්සනට හදාගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මේකප් බ්‍රෂ් ස්ටෝර් කරගන්න එකක තමයි මම මේ පාට පැන්සල් තාගත්තේ. ඒක ලස්සන ගෝල්ඩ් අවුට්ලයින් එකක් ගිය නිසා මට හිතුණා ඒක හරි ලස්සනයි කියලා. ඒ වගේම වෙන නෝමල් හේකුත් මම අරගත්තා. මොකද පාට පැන්සල් ගොඩාක් තියෙන නිසා. දැන් එනම් හැම දෙයක්ම දැන් පිළිවෙලට තියන්නයි තියෙන්නේ. මේ කටර එක මරිනාට මම පාවිච්චි කරන්න පහසු තැනක තමයි තියලා දුන්නේ. ඕනම වෙලාවක පාවිච්චි කරන්න ලේසි විදියට මම ඒ ටේබල් එක ඉස්සරහම මේක තියලා තිබුණා. ඉතින් ඒ වගේම ටේබල් ලෑම්ප් එකකුත් තියෙනවා මෙතන.
මේකනම් මට දුන්නේ නැන්ද අම්මා මට හිතුණා පුංචි පුංචි ක්ලිප් අනම් මනම් මේකට දාලා තියාගත්තොත් ලස්සනට තියෙයි කියලා ඒකත් මම මේ කාමරේට පාවිච්චියට අරගත්තා ඔන්න ඉතින් මම එකින් එක පිළිවෙලට තියන්නයි මේ ලෑස්ති වෙන්නේ මරීනගේ පාඩම් මේසේ උඩම පුංචි කෑල්ලක් වෙන් කරලා තියෙනවා අන්නේ කෑල්ලේ තමයි මම මේ විදිහට හැම දෙයක්ම ලස්සනට පිළිවෙලට තියාගත්තේ මරිනගේ ලාච්චුවේ නම් මම මේ තිබ්බේ බොක්ස් එක පිටින්ම තියෙන පෑන් වර්ග ටිකකුයි ඒ වගේම අඩි රූල් ටිකකුත් මම ඒක අස්සෙම තිබ්බා මොකද එයාට ගන්න පහසු විදිහට මේ හැම දෙයක්ම එකින් එක මං එයාට ගන්න පහසු තැන්වල තමයි තියලා දුන්නේ. මොකද එයා තමයි මේ කාමරේ පාවිච්චි කරන්නේ. ඒක නිසා එයාට ගන්න පහසු විදියට, ලේසි විදියට තමයි මං හැම දෙයක්ම එයාට ලස්සනට පිළිවෙලට තියලා දුන්නේ. මේකනම් මරීනගේ පාඩම් වැඩ කටයුතු වලට පාවිච්චි කරන එක. ඉතින් ඒකත් එක්කම මගේ පරණ ලැප් එකක් තියෙනවා. ඒකත් මරීනා ඉඳලා ඉట్లా පාවිච්චි කරනවා. ඒ දෙක මේ ලාච්චුවේ යාට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදියට මම තියලා දුන්නා. මෙතන නම් මම තියාගත්තේ මරීනා පන්ති ගෙනියන දේවල්. මරීනා පන්ති තුනකට සහභාගී වෙනවා. ඒ පන්ති තුනේම දේවල් තමයි මේ ලාච්චු තුනට මම දාගත්තේ. මේනම් ඉතින් මරීනාගේ ස්කූල් බෑග් එක කෙල්ලන තැන මරීනාගේ පුංචි පුංචි දේවල් ඉතින් ගොඩාක් තිබුණා ඒ දේවල් අහක දාන්නත් බැරි දේවල් නිසා මං ඒ දේවල් පිළිවෙලට ලස්සනට යහට අස් කරලා දුන්නා මරීනා ඉස්සර මේ කාමරේ සෙල්ලම් කාමරයක් විදියට තමයි පාවිච්චි කරුවේ. නමුත් මේ කාමරේ තියෙන බඩු සෑහෙන්න අපි ෆිසික් කරා. මොකද එයා එන්න එන්න ලොකු වෙන හින්දා ඒ සෙල්ලම් බඩු එයාට ඕනේ නැහැ කියලා එයාම කියපු හින්දා ඒ දේවල් අපි ගොඩාක් අයින් කරා. නමුත් සමහර දේවල් තිබුණා මරීනාට කොහොමත් අහක දාන්න බැරි දේවල්. අන්න ඒ දේවල් ටික මරීනා කිව්වා අහක දාන්නේ නැතුව ලස්සනට පිළිවෙලට එයාට හස් කරලා දෙන්න කියලා. මේනම් කැටයක්. සල්ලි තිබ්බාම බලන්නකෝ ඒ අත සල්ලි ටික ඉක්මනින්ම ඇතුලට අරගන්නවා. ඉතින් මේකත් මරිනා ආසාවෙන් පාවිච්චි කරපු එකක්. ඉතින් ඒ වගේ මරිනා කියපු නිසා පුළුවන් විදියට තෝරලා බේරලා එයාට ඕනම කරන දේවල් ටික ලස්සනට පිළිවෙලට හදලා දුන්නා මම. මේක නම් ඉතින් මරීනා පුංචි පුංචි කෑලි එකතු කරලා එක එක සෙල්ලම් බඩු හදනේවා. ඉතින් ඒකත් එයා අහක දාන්න එපා කියලා කිව්වපු හින්දා ඒකත් මම මේ බොක්ස් එකේම ලස්සනට පිළිවෙලට තියලා දුන්නා. මරීනා හරි මාසයි ඔරිගමි වලින් එක එක දේවල් හදන්න. ඔරිගමි කියලා කියන්නේ පාට පාට කොළ පාවිච්චි කරලා පොඩි ළමයි එක එක දේවල් හදන එකට. ඉතින් එයා මේ හදාගත්තු දේවල් තමයි තියෙන්නේ. ඉතින් එයා ඒක අහක දාන්න එපා කියලා කියපු නිසා මම පොඩි ප්ලාස්ටික් බෑග් එකකට ඒක දාලා ඒකත් මෙතනින් තියලා දුන්නා. මේ කාමරේ තියපුවට අමතරව සෙල්ලම් බඩු ටිකක් තිබුණා. ඒක නැන්දම්මගේ කාමරයක් තියෙනවා. ඒකේ පොඩි කබඩ් එකක් තියලා ඒකේ තමයි මරිනාගේ ඉතුරු සෙල්ලම් බඩු ටික මම දාලා දුන්නේ. මොකද මේ කාමරේට ඒ සෙල්ලම් බඩු ටිකක් ගෙනාවොත් කාමරේ ඉඩ ප්‍රමාණය අඩු වෙන නිසා. මෙන්න මේ විදිහට තමයි මම පිළිවෙලට මේ බඩු ටික අස් කරගත්තේ. මේනම් මරීනාගේ ඇඳුම් තමයි අස් කරගන්න හදන්නේ. මේ ලාච්චු ක්‍රමයේ තියෙන කබඩ් වලට මම හරි මාසයි. මොකද ඒ වගේ කබඩ් වල ඇඳුම් පිළිවෙලට ලස්සනට තියාගන්න පුළුවන්. මං ඉතින් කූඩ තමයි පාවිච්චි කරේ. කූඩ දෙකක් වගේ තමයි මේ කබඩ් එකට දාන්න පුළුවන්. ඊට අමතරව ඇඳුම් ටිකකුත් වෙනමයි මේ මං නමලා තිබ්බා. මේ වගේ කබඩ් එකක් මම විශේෂයෙන්ම තෝරගන්න හේතුව මරීනාට පාවිච්චි කරන්න පහසු වෙන නිසායි. එයාට ඉස්සරහට එයාගේම ඇඳුම් නමලා පිළිවෙලට තියාගන්න ලේසි. ඒ හින්දා තමයි මම විශේෂයෙන්ම මේ වගේ කබඩ් එකක් තෝරගත්තේ. මේ කබඩ් එකේ තට්ටු හතරක් තියෙනවා. ඒ තට්ටු හතරම මම ඒ තට්ටු වලට ගැළපෙන විදිහට තමයි
ප්ලාස්ටික් කූඩ පාවිච්චි කෙරුවේ. ඒ පාවිච්චි කරලා තමයි ඇඳුම් ටික ලස්සනට නමාගත්තේ. මේක නම් මම මරීනාගේ යට ඇඳුම් දාන්න ගත්තු එකක්. මේක ඔන්ලයින් තමයි ඕඩර් කරලා ගත්තේ. ඉතින් මේ වගේ එකක් තිබ්බොත් හරිම පිළිවෙලට ලස්සනට මේ විදියට නමලා අපිට තියාගන්න පුළුවන්. මේ වගේ ඇඳුම් ස්ටෝර් කරගන්න එකක් මම ගොඩ දවස් වල ඉඳලා ගන්න කියලා හිතුවත් මම ගත්තේ නැහැ. නමුත් මම මේ පාර නම් මරීනාට අරගෙන ට්‍රයි කරලා බැලුවා. ඇත්තට මේක හරිම පිළිවෙලයි, ඒ වගේම හරිම නීට්. මං ඉතින් මේ වගේ දෙකක් ගත්තා. එකක් යට ඇඳුම් දාන්නත්, අනිත් එක මරීනාගේ මේස් ජාති දාන්නත්. මේ බොක්ස් එක නම් පොඩි ළමයෙකුට වුණත් ලේසියෙන් පහසුවෙන් පාවිච්චි කරගන්න පුළුවන්. මරීනාගේ මේස් ටික නමාගත්තේ එයාමයි. ඉතින් හරිම ලේසියෙන්ම නිකන් රෝල් කරලා මේක ඇතුළට දාන්නයි තියෙන්නේ. පොඩි කාලේ ඉඳලම මේ විදිහට එයාලට කියලා දුන්නාම ඉදිරියට ඉතින් එයාලගේ දේවල් ඒගොල්ලන්ට පහසුවෙන් කරගන්න පුළුවන්. මේක කෑලි 20කට වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේස් 20ක් වෙනකම් මේක අස්සේ දාගන්න පුළුවන්. ඉතින් මරිනගේ සීත කාලයට පාවිච්චි කරන ඒවා, රස්නි කාලයට පාවිච්චි කරන ඒවා, ඉතින් එයා වෙන වෙනම මේ විදිහට ලස්සනට පිළිවෙලට රෝල් කරලා දාගත්තා. ඉතින් ඒ කවට් එකේ මෙහා පැත්තේ පොඩි ලාච්චු හතරක් තියෙනවා. ඒ එක එක ලාච්චු වල තමයි මම මේ ඇඳුම් ටික තියාගත්තේ. මේ විදිහට ලාච්චු පාවිච්චි කරලා ලස්සනට පිළිවෙලට මම මේ ඇඳුම් ටික නමලා තියාගත්තා. මේ ඔයාලා දකින්නේ ස්කර්ට් දාන කූඩයක්. මේක ඉස්සර ඉඳලම පාවිච්චි කරපු කූඩයක්. මරිනාගේ ස්කර්ට් වර්ග, ඒ වගේම ෂෝට්ස් වර්ග වගේ දේවල් මම මේකේ තමයි දාලා තියෙන්නේ. එයාට ගමනක් යනකොට, ඉස්කෝලේ යනකොට එහෙම පාසෙම්ම හොයාගන්න පුළුවන් විදියට එක තැනකට මේ දේවල් ටික ඔක්කොම දාලා මම තියලා තියෙනවා. එතකොට යාට උදේට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඇඳුම් ටික නම් ගොඩාක් දුරට දැන් නමලා කබට් වලට දාලා ඉවරයි. දැන් තියෙන්නේ පුංචි පුංචි දේවල් තියලා තව ටිකක් ලස්සන කරගන්නයි කාමරේ. මේ කැන්ඩල් හෝල්ඩර් එක නම් මම ගත්තේ ඔන්ලයින්. දැන් නම් ඩෙකෝස් ටික ඔක්කොම තියලා ඉවරයි. අපි එහෙනම් දැන් බලමු කාමරේ. දැන් මේ විදියට තමයි ඇතුල් වෙනකොටම කාමරේ තියෙන්නේ. ඔයාලා එහෙනම් බලන්නකෝ කොහොමද කියලා. මේ කාමරේ හරිම එළියයි. ඒකට හේතුව මේක පාර පැත්තට වෙන්න තමයි මේ කාමරේ තියෙන්නේ. ඒක නිසා දවල් කාලයට උදේ කාලයට හැම හරිම එළියයි මේ කාමරේ. මගේ හිතෙත් ලොකු ආසාවක් තිබුණා මරීනා කවදා හරි ලොකු වුණාම එයාට කියලා වෙනම කාමරයක් මේ විදියට ලස්සනට හදලා දෙන්න ඕනේ කියලා. ඉතින් මගේ ඒ ආසාව අද ඉෂ්ට වුණා. මේ කාමරේට තියලා තියෙන ගොඩාක් ඩෙකෝස් බඩු මං ඔන්ලයින් ඕඩර් කරලා ගත්තුවා. මං ඒක වෙනම වීඩියෝ එකක් හදලා ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මේ වගේ පුංචි පුංචි ඩෙකෝස් මම ඔන්ලයින් තමයි ගත්තේ. හරිම ලස්සනයි මේ දේවල්. මම මේ කාමරේම වැඩිපුර මාස මෙතනට. මේ කබට් එකත් එක්කම මිරේ එකක් තියෙන හින්දා මෙතන හරිම ලස්සනයි. මගේ ආසම තැනක් තමයි මෙතන. එතන හරිම චාම් විදියට පිළිවෙලට මම ලස්සනට හදාගත්තා. මම මේ තැනට ආසයි කිව්වනේ. ඔයාලට මොනවද හිතෙන්නේ ගැන? ඉතින් මේ කබට් වල ලස්සනට පිළිවෙලට මේ විදියට ඇඳුම් නමලා තිබ්බහම පාවිච්චි කරන ඕනම කෙනෙකුට හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මරීනාටත් පහසුවෙන්ම පාවිච්චි කරන්න තමයි මම මේ දේවල් මේ විදියට නමලා තිබ්බේ. මේ දෙවෙනි තට්ටුවේ නම් තියෙන්නේ යා gedara ඉන්නකොට අඳින ඇඳුම් ටික. එන්නේ විදියට මම බෙන් කරලා පිළිවෙලට ගමනට අඳින ඇඳුම්, ඒ වගේම gedara ඉන්න වෙලාවට අඳින ඇඳුම් ඒ විදියට බෙන් කරලා පිළිවෙලට නමලා දුන්නා. මේ යටම තට්ටුවේ තියෙන්නේ සීත කාලයට අඳින ඇඳුම් ටික. ඒක ඉතින් ඉස්සරහට තමයි පාවිච්චි කරන්න වෙන්නේ. තාම ලොකුවට සීතලක් නැති නිසා. ඉතින් මේ තමයි මං ඔගොල්ලන්ට අර කියපු බොක්ස් එක. බලන්නකෝ කොච්චර පිළිවෙලද කියලා. මේ වගේ ඇරලා බලනකොට පුදුම සැහැල්ලුවක් හිතට දැනෙන්නේ. මේස් ටිකත් එහෙමයි. ඊට අමතරව පුංචි ඉඩ ප්‍රමාණයක් තිබුණ නිසා මං එතන මරිනාගේ ලෙගින්ස් වර්ග ටිකක් නමලා තියාගත්තා. පරක්කු වෙලා හරි මේ වගේ ඇඳුම් නමලා තියාගන්න බොක්ස් එක මම ගත්තු එක මං අද සතුටු වෙනවා. මොකද හරිම පිළිවෙලයි, ඒ වගේම ලස්සනයි.
මෙච්චර කාලයක් උඩතට්ටුවේ ඉන්නකොට මරීනා පාවිච්චි කරපු එයාගේ ඇඳුම් එයාගේ හැම දෙයක්ම වගේ මේ කාමරයට අපි අරගෙන ඇවිල්ලා මේ විදිහට නමලා දුන්නා. මේ දවස්වල මගේ උඩතට්ටුවේ ඇඳුම් කාමරේ අස්කරන ගමන් මං ඉන්නේ. ඔන්න ඉතින් ඇඳ ළඟටත් ආවා. ඇඳත් පිළිවෙලයි කියලා මට හිතෙනවා. මේ පාට තෝරගත්තු එක මට හොඳයි කියලා හිතුණා. මට හිතුණා මේ පේන්ටින් ටික නම් හරිම ලස්සනට ගැලපෙනවා කියලා මේ කාමරේට. මගේ උඩතට්ටුවෙත් කාමරේ මම පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරගන්නයි හිතාගෙන ඉන්නේ. මේ ඇඳට නම් මං ඕනාවට වඩා කුෂන් වලින් පුරවගත්තේ නැහැ. සිම්පල් විදියට එක කොටෙකුයි මේ වගේ හાર્ට් හැඩ ඇති කුෂන් එකකුයි තමයි තියාගත්තේ. ඔන්න ඉතින් ඔයාලට මතකයිනේ මං හදාගත්තු සයිඩ් ටේබල් එක. ඔන්න ඒක දැන් අලුතෙන් ගත්තු ටේබල් එකක් වගේ. මම මෙතනටත් ගොඩාක් ආසයි. ඒකට හේතුව මේ පුංචි කුරුල්ලා. මං හරිම ආසයි මේ කුරුල්ලට. ඇත්තටම මෙතන ලයිට් එක දැම්මම හරිම ලස්සනයි රෑට. මේ ටේබල් ලෑම්ප් එක නම් තෝරගත්තේ මමයි මරීනයි දෙන්නම එකතු වෙලා. ඉතින් දැන් ඔයාලා ඇඳ බැලුවනේ. ඇඳට මෙහා පැත්තේ තියෙන ලොකු ජනේලයක්. ජනේලේ මෙහා පැත්තේ තමයි අල්මාරිය තියෙන්නේ. ඉතින් ඒ අල්මාරිය ඇතුලේ හැංගර්ස් වල එල්ලන්න පුළුවන් රිදි විතරයි ඒකේ තියෙන්නේ. මේ කබඩ් එක කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. ඒ කොටස් දෙකේම හැංගර්ස් වලින් තමයි රිදි එල්ලලා තියෙන්නේ. මරීනට සීතල කාලයට අඳින ඇඳුම්, ඒ වගේම ජැකට් වගේ දේවල් තමයි ඒකේ මම එල්ලලා තියෙන්නේ. පුංචි ඉඩ ප්‍රමාණයක් තියෙන හින්දා මම අර ස්කර්ට් තියපු කූඩෙත් තියාගත්තා. ඔන්න ඉතින් මම මේ මරීනට ගත්ත පුංචි පුංචි බෑග් වර්ග. මේ බෑග් මම ගත්තේ ඔන්ලයින්. මේ කබඩ් එක ඇතුළෙම ලාච්චු දෙකක් තියෙනවා. එක ලාච්චුවක මම මේ විදියට බෑග් ටික තියාගත්තා. අනිත් ලාච්චුවේ මරීනා සීතල කාලෙට අඳින ග්ලව්ස් වර්ග තමයි මේ තියලා තියෙන්නේ. ඒ වගේම තොප්පි ටිකකුත් මේකේ තියෙනවා සීතල කාලෙට අඳින. ඒ ටික මේකේ තියාගත්තා. ඔයාලට මතකයිනේ මේ අල්මාරිය අපිමයි මේක පේන්ට් කරගත්තේ. අල්මාරියට මෙහා පැත්තේ මට හිතුණා ආටිෆිෂල් ගහක් තියාගන්න ඕනේ කියලා. අල්මාරියට මෙහා පැත්තේ පුංචි පාළු ගතියක් මට දැනෙච්ච හින්දා තමයි මම මේ ගහ තෝරගන්න හිතුවේ. ඒ ගහ එතන තිබ්බට පස්සේ එතන හරිම පිළිවෙලට තිබුණා. මේ කූඩේ නම් මරීනගේ පුංචි පුංචි සෙල්ලම් බඩු තමයි තියලා තියෙන්නේ. ඔන්න ඉතින් මේ පුංචි මැෂිම මම මරීනට gift එකක් අරන් දීපු එකක්. ඉතින් එයා ඒක පාවිච්චි කරන හින්දා ඒකත් මෙතනටම ගෙනාවා. මේ කූඩේ පොඩි පොඩි සෙල්ලම් බඩු තමයි දාලා තියෙන්නේ. මේ ලාච්චු තුනේ නම් තියෙන්නේ මරීනගේ ක්ලාස් ගෙනියන දේවල්. මොකද මම ඔයාලට කලින් කිව්වනේ එයා පන්ති තුනකට යනවා කියලා. ඒ පන්ති තුනේම බෑග් වර්ග තමයි වෙන් කරලා මේ දාලා තියෙන්නේ. ඔන්න ඉතින් මරීනගේ පාඩම් මේසේ තමයි මේ. ඉතින් අපි එතන බලමු මං කොහොමද පිළිවෙලට මේ දේවල් ටික තියාගත්තේ කියලා. කලිනුත් මං ඔයගලන්ට පෙන්නුවා වගේ පෑන් ಜಾති තමයි මේ ලාච්චුවේ මම තියාගත්තේ. මගේ හිතේ ලොකු ආසාවක් තිබුණට මරිනට කාමරයක් හදලා දෙන්න ඕනේ කියලා. දැන් නම් හරිම පාළු ගතියක් මට දැනෙනවා. මොකද එයා ඉස්කෝලේ ගිහිල්ලා එන්නේ හවස 4:05ට. එයා ක්ලාස් ඉවර වෙලා තමයි ගෙදර එන්නේ. ආවම එයා ඉතින් එයාගේ කාමරේට ගියාට පස්සේ ආපහු රැට කෑම කන්න තමයි එයා උඩට එන්නේ. ඉතින් මට හරිම පාළුවේ එයාව දකින්නේ නැතුව. එයාලා කොච්චර ලොකු වුණත් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෝ හැමදාම පොඩියට තමයි පේන්නේ. මරීනට නම් ගොඩාක් හැපි. මොකද එයාට කියලා කාමරයක් දැන් තියෙන නිසා හැම වෙලේ මේ කාමරයට ගිහිල්ලා එයා පාඩම් වැඩ කටයුතු කරනවා. ඒ වගේම එක එක දේවල් හදනවා. ඉතින් එයාට හරිම සතුටුයි ඒ කාමරේ හදලා දීපු එක ගැන. මටත් සතුටුයි තමයි. ඒ වුණාට පුංචි පාළු ගතියකුත් ඉතින් හිතට දැනෙනවා මගේ. ඔයාලත් අලුතෙන් කාමරයක් හදන්න ඉන්න කෙනෙක් නම් ඔගොල්ලන්ටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම දරුවන්ට කාමරයක් ලෑස්ති කරන්න ඉන්න අම්මා කෙනෙකුට නම්. මොකද මේ දේවල් වලින් මොකක් හරි එක දෙයක් හරි ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මොනතරම් දේවල් අහක දැම්මත් මට අහක දාන්නම බැරි දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් එක්කෙනෙක් තමයි මෙයා. ඉතින් මෙයාවත් මරිනගේ කාමරේට ඕනේ කියපු හින්දා ඔන්නේ ඉදි අරගෙන ඇවිල්ලා තිබ්බා.
ඉතින් මරින්නට පුටුවකුත් මම ලෑස්ති කරලා දුන්නා. මේක නම් පරණ පුටුවක්. අලුතෙන් පුටු ගත්තේ නැහැ. කලින් පාවිච්චි කරපු පුටුවක් තමයි මේ තියෙන්නේ. කඩේකට ගියාම මොනවා හරි ඩෙකෝස් බඩු හම්බුනාම මම ඉතින් අරගෙන ඇවිල්ලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒ හැම දෙයක්ම මම අද මරීනාගේ කාමරයට පාවිච්චි කරා. මට හරිම සතුටුයි ඒ ගත්තු දේවල් මේ විදියට තියන්න ලැබුණ එක ගැන. මරීනාගේ කාමරය ඇතුලින් මම මේ තැනටත් හරිම ආසයි. ඒකට හේතුව මරීනා පුංචි කාලේ ඉඳලම ටික ටික ලොකු වෙනකන් ගත්තු ෆොටෝස් ටික මෙතන තියෙන හින්දා ඇත්තටම මේ ෆොටෝස් දිහා මට බලාගෙන ඉන්නමයි හිතෙන්නේ. රෝස පාටට පේන්ට් කරගත්තු බිත්තිය තමයි මේ තියෙන්නේ. ඒ බිත්තියට තමයි මම මේ ෆොටෝස් ටික අලවගත්තේ. ඒකට යටින් මරීනාගේ පියානෝ එකක් මම තියලා දුන්නා. මොකද මරීනා ක්ලාස් යන නිසා එයාට මේ පියානෝ එකත් ඉතින් අත්‍යවශ්‍යම හින්දා ඒකත් එයාගේ කාමරේටම ගෙනල්ලා දුන්නා මම. මේ කැන්ඩල් හෝල්ඩර් එක එල්ලන එකක් නිසා මට එල්ල ගන්න ඕනකම තිබුණා. එල්ලන් දෙකක් නැතුවයි තිබුණේ. ඉතින් මම මේ මාල එල්ලන පොඩි ස්ටෑන්ඩ් එකක් මට අඩුවට හම්බුණා. මම ඒක චුට්ටක් නමලා මේ කැන්ඩල් හෝල්ඩර් එක ඒකෙන්ම එල්ල ගත්තා. ගොඩාක් අය මරීනාගේ කාමරේ වීඩියෝ එක එනකන් බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා. මොකද විටින් විට මට මැසේජ් කරලත් එවනවා අක්කේ තාම මරීනාගේ කාමරේ වැඩ ඉවර නැද්ද කියලා. ඒ වගේම කමෙන්ට් වලත් ඔගොල්ලෝ නිතරම කියලා තිබුණා මරීනාගේ කාමරේ වැඩ ඉවර නම් ඉක්මනින්ම අරගෙන එන්න කියලා. ඉතින් ඒ නිසා තමයි පොළොවන් උපරිම උත්සාහ කරලා මේ හැම වැඩ කටයුත්තක්ම ඉවර කරගෙන මේ වීඩියෝ එක අරගෙන එන්න හිතුවේ. කාමරේ දොර වැවුවාම කාමරේ බලනකොට මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. පොඩියට හරි අදහසක් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් වුණාද? මං හිතනවා පුංචි හරි අදහසක් හරි ඔයාල ගන්න ඇති කියලා. මේක නම් මම ලංකාවෙන් ගෙනාවේ. දැන් මේක ගෙනල්ලා අවුරුදු 10කටත් වැඩි. මට ඒක විසික් කරන්න හිතුනේම නෑ. ඔන්න ඒකත් මරීනාගේ කාමරේට මම එල්ලලා තිබ්බා. මේ අලවල තියෙන මල් ජාති නම් පිටිවල පුංචි පුංචි ඩැමේජ් තිබුණා. ඒවට තමයි මම ඒව ඇලෙව්වේ. ටිකක් රෑවෙලා ලයිට් ටික දැම්මහම මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. හරිම ලස්සනයි මේ කැන්ඩල් එකත්. මේක නිකන් අපිට බලනකොට ඇත්තම ඉටිපන්දමක් පත්තු වෙනවා විදියට තමයි අපිට පිටින් පේන්නේ. හරිම ලස්සනට ඒ විදියට ඒගොල්ලෝ ඉටි පාවිච්චි කරලා මේක හදලා තියෙනවා. මේ කැන්ඩල් හෝල්ඩර් එකත් පාවිච්චි කරලම ඔයාලට පෙන්වන්න කියලා මට හිතුණා. මේ වීඩියෝ එක ගොඩාක් දිග වීඩියෝ එකක් වෙනවා. ඒකට මට සමාවෙන්න. මොකද ගොඩාක් දේවල් මේකේ කරන්න තිබුණ හින්දා වීඩියෝ එක දික්ුණා. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා මේක. අපි පිළිවෙලට ජීවත් වෙන්න අපි ඉන්න තැන අපිට වැදගත් නැහැ. ඉන්න තැන ලොකුද පොඩිද කියන එක අදාළ නැහැ. අපි ඉන්නේ පුංචි තැනක් උනත් අපිට පුළුවන් ඒක ලස්සනට පිළිවෙලට තියාගන්න. කලිනුත් මම කිව්වා වගේ අපි ඉන්න තැන අපායක් උනත් ඒක දිව්‍ය ලෝකයක් කරගන්න අපි හිතුවොත් අපිට ඒක කරගන්න පුළුවන්. මේ කැන්ඩල් හෝල්ඩර් එක ලස්සන වුණාට මේකට දිග ලයිටර් එකක් පාවිච්චි කරලා තමයි ඉටිපන්දම පත්තු කරගන්න වෙන්නේ. කාමරේ ලයිට් එක ඕෆ් කරපුවම මේ විදියට තමයි තිබුණේ. ඔන්න බලන්නකෝ මේ ටේබල් ලෑම්ප් එකත් ලයිට් ඕෆ් කරලා දැම්මම හරිම ලස්සනයි. ඉතින් මම කිව්වනේ උඩටට්ටුවේ මගේ ඇඳුම් කාමරේ මං චුට්ටක් දැන් පිළිවෙලට අස් කරගන්න ගමන් කියලා. ඒකත් වැඩ ඉවර වුණාට පස්සේ මං ඔයාලට ඉක්මනින්ම අරගෙන එන්නම්. බලන්නකෝ මේකේ ලස්සන. මේකේ තියෙන්නේ ඇඳුම් කූරු පත්තු කරන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මරීනා මිතේ කොච්චි අනිස්තෙන්නෝ Thank you.